to Life of CG YouTube channel එකත් එක්ක. ඉතින් මම ඔබලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් විශේෂයෙන් අපේ last video එක බලනවා ඔබලා දන්නවා අපි විශේෂ වැඩක් සිද්ධ වෙනවා කියලා වෙලින්ටන් වල ජොන්සන් විලා කමියුනිටි සෙන්ටර් එකේ. ඉතින් අපි දැන් එතනට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අතල ගොඩක් කාර්යබහුලයි ගොඩක් අය දැන් මේ වෙනකොට ඒක සම්බිධාන වීම පවතිනවා. United Sri Lanka Association එක මගින් කරන night food bazar එකට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අපි ඇතුළට ගිහලා බලමු කොහොමද ඒක වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපිත් එක්ක දිගටම එක දෙලා ඉන්න. Behind the seat. United Sri Lanka Association එකේ ඉතින් අපි එතුමගේ මහල බලමු එතුමා කවුද මෙතන මොනවද වෙන්නේ කියලා ඉවර වෙලා. හරි එතුමා කවුද සහ ඔබතුමා මෙතන මේ association එකේ දැන් කටයුතු කරන කෙනෙක්ද? මම රජිත් නානක්කාර. මම මේ සත්‍යදාන සංගමේ වර්තමාන සභාපති. එතකොට මෙතන මේ සමය වගේ දෙයක් සංවිධානය කිරීමේ හෙල්පින් ශ්‍රී ලංකා කියන දෙයක් සංවිධානය කිරීමේ මූලික අරමුණ උනේ මොකක්ද? මූලික අරමුණ උනේ ඇත්තටම ඔබ කවුරුත් දන්නවා දැන් ලංකා මිලාවේ විශාල ආර්ථික මූල්‍යයක් අඩුයක් තියෙනවා. ඒක දැන් ඊට පස්සේ ඒක සෝෂල් අන්දසියකට පැමිණි ඊළඟට කියන දේශපාලන අඩුදියකට ඇවිල්ලා ඇත්ත මේ වෙලාවේ ඔබ දන්නවා අපිට
අවශ්‍ය තරම් දිරිගෙන්නේ නැහැ. අවශ්‍ය භාණ්ඩ ගෙන නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ, ඒ කියන ආහාර ද්‍රව්‍ය, එතකොට ඉන්ධන, ඊට පස්සේ විශේෂයෙන්ම මේ තරග වගේ දේවල් ගෙන්න සල්ලි නැහැ. ඉතින් හින්දා මොකද සෑහෙන දුරට අපි ඒ කියන්නේ අංශ ගණතාව PR පත්ලා තියෙන්නේ. ඉතින් අපි දුන්නේ මේ වෙලාවට පළදායි දෙයක් කරනවා කියලා. මොකද මේක දෙවන ප්‍රශ්නයක්. මේ දෙවන ප්‍රශ්නෙට අපි හිතුවා මේ වෙලාවේ ක්ෂණික විසඳුමක් අපිට දෙන්න පුළුවන් කියන්නේ මේ වෙලාවේ අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සෛලිය උපකරණ වගේ දේවල් අපිට ඒවට උදව් කරන්න පුළුවන් ඒව ගන්න පුළුවන් විදිහ සිංහයක් අපිට රටට යවන්න පුළුවන් නම් ඒක මම හිතනවා මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකු දෙයක් කියලා අපි හිතුවා අපි සංවිධානය මේක කරන්න ඕනේ. මෙඩිකල් ස්පෙෂලිස්ට් කියන සංවිධානයක් තියෙනවා. ඒ සංවිධානය අපි ඒගොල්ල කරන්නේ මෙහෙමයි. ඒගොල්ලෝ කියනවා මේ ඒකවත් අරමුදලක් තියෙනවා. ඒ අරමුණට ලෝකෙ සල්ලි වැටෙනවා. ඒ කියන කොමස් බැංකේ ගිම්මක් තියෙනවා. එතකොට ඒක කරාම ඒගොල්ල බෙහෙත් අරගෙන ලංකාවේ මේ කියන්නේ සෞඛ්‍ය සේවය අංශවලට මේ බෙහෙත් බෙදා ගන්නවා. තමයි ඒගොල්ල ඒක එතන අපි ඉන්නවා මේ කියන්නේ කන්ටැක්ට් පර්සන් ඉන්නවා. එයා තමයි අපිත් එක්ක කමින් කරන්නේ. එයාගේ විස්තර මම කියන්නේ ඔයගොල්ලෝ කලින් වීඩියෝ එකේ දැම්මා. ඔව් සමිත කියලා ડોක්ටර් සමිත කියලා. ඔව්. එයා හරිය තමයි ලංකාවේ මේකේ ඔක්කොම මේ කරන්නේ. දැන් ඒගොල්ලෝ කිව්වේ ඒක හරියට ඒක මේ කියන්නේ විනිවිද පේන විදිහට ඒ කියන්නේ මේ වගවීමක් ඇතුව වගවීමක් ඇතුව මේක කරනවා. අපිට අපි කියන අපි දායක වෙන කට්ටියට ඒ විස්තර ඔක්කොම දෙනවා අපිට දෙනවා කියලා කිව්වා. ලොකු විශ්වාසයක් තියෙනවා. සමහර දේවල් මිනිස්සු විදිහට අධිකරණ විශ්ේෂණ තියෙන පුළුවන්. ඒකට සාමාජික විශ්ේෂණ තියෙන පුළුවන්. උදාහරණයක් අතතර දැන් සතරේ ඇති උච්ච මේ සුනාමි එකට අපි දේවල් හදලා දුන්නා. මේ කරදරකට කරගෙන ඉන්නවා. ඊට පස්සේ ගංගා මුදු කීපයක් ඇති වුණා. ඔය නෝරෝ එක ඇති වුණා. ජාල පෙට්ටියත් නේ ඒවට අපි බඩු අරන් දුන්නා. ඒ වගේ කරා. ඒක උඩ අපි රණ විරු කියන්නේ ආබාධ රණ විරු රට වෙනුවෙන් සටන් ගත්ත රණ විරුන්ගේ පවුල් වලට ඒගොල්ලන්ට අපි හැම අපේ ෆන්ඩ් එකක් තියෙනවා. ඒ ෆන්ඩ් එක අපි ඒගොල්ලන්ට උදව් කරන හැම අවුරුද්දේම වගේ දැන් ගිය අවුරුදු උදාහරණයක් විදිහට ඒගොල්ලන්ගේ ළමයින්ට අපි අරන් දුන්නා. මේ ඔන්ලයින් ඉගෙන ගන්න හිඳ ටැබ්ලට්ස් අරන් දුන්නා. කියන ආබාධ රණ විරුන්ගේ ළමයින්ට ඒ වගේ කරා. ඒ විතරක් නෙවෙයි ලංකාව විතරක් නෙවෙයි අපි මේ අර පාකිස්තාන ගමක තුරක් දුන්නා. ඒ වගේ හුඟක් කළාට අපි මානසික මූලකින් අපි වැඩ කරලා තියෙනවා. ඔතන අපි හිතාගෙන හිටියේ දැන් මේක පළවෙනි ආරම්භය. දැන් ඇත්තටම මෙතන අපි ක්‍රම වේද තුනක් තියෙනවා. එකක් තමයි ගින්ම විප්ප කරලා දිනවා. ඒකෙම තමයි තලි දාලා තියෙනවා. මුලින්. ඊට පස්සේ අපි අවුරුද්ද මාසෙ කිප්පාවේ අවුරුදු උත්සවය. බක්මහ වලේ. ඒක බක්මහ වලේ. එතන විනෝද වුණාට ඒකෙන් එන යම් කිසි අතිරික්තයක් තියෙනවා නම් අපි ඒකත් මේකට බැර කරනවා. ඒ තුන්වෙනි එක තමයි මේ ෆන් රේසින් එක. ඊට පස්සේ දැන් මේ ෆන් රේසින් එක වගේ අපි තවත් ඉස්සරහට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක සාර්ථකයි කියලා අපි හිතන්නේ බොහොම සාර්ථකයි අපිට තේරුම් ගන්න. එතකොට මේ කියන්නේ ගොඩාක් ප්‍රියෝගෙස්සේ බැලලා දිනවා. ඊට පස්සේ ඊළඟට අපි පියවරක් ඉදිරියට යනවා. කියන්නේ මොකද මේ ප්‍රශ්නේ කරන්නේ ලංකාව මේ ආර්ථික අර්බුදය දිගටම කියනවා. ඒ කියන්නේ අපිට මේ කියන්නේ විදේශ විනිමය ප්‍රශ්නේ දිගටම දිනන මිසුද්ද ඒ කියන්නේ දැනුම් ප්‍රශ්නයක් තියෙනවා. අයින් සිමුලේෂන් බෙහෙත් තරක නැහැ. එතකොට ආහාර ද්‍රව්‍ය නැහැ. ගොඩක් දේවල් තියෙනවා. අපිට පුළුවන් විදිහට අපි උදව් කරන්න අපි කැපවලා ඉන්නවා. මොකද අපි ඔක්කොම ලංකාවේ ඉඳහස් අධ්‍යාපනයේ ගත්තපත්තිය බොහෝ දෙනෙක් අපි මෙහෙ ඇවිල්ලා දෙනවා. උන්ට අපි නෝ ගන්න. අයිකුන අපි පීෂණ කියනවා නම් අපි ඒකට උදව් කරනවා. ඒක තමයි අපි මේ කියන අර නෝ. ගොඩක් ස්තුතියි මේලා අපිත් එක්ක සම්බන්ධ වුණාට. මොකද ගොඩක් කාර්යබහුලයි ඇතුලේ වෙන මේ සම්බන්ධන කටයුතුත් එක්ක. ඉතින් ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ ඇවිල්ලා. මම හිතන්නේ ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වුණා කියලා. මොකද මේක අපි දැනුවත් කරනට වඩා මේක වගේ ජීවිත පුද්ගලයෙක් කියද්දී ඒක තියෙන විශ්වාසභාවයට බයක් වැඩි වෙනවා. ඉතින් ගොඩක් ස්තුති ඔබතුමාට අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම ඔය දෙන්නකට බොහොම ස්තුතියි. අපි වෙනුවෙන් මේ කාර්ය සාකල් ඔබලගේ ඉන්නත් අපිට මොකක්ද කියන්නේ.
සියලුම වැඩ කටයුතු වලින් අපට ලැබෙන මුදල් අපි ලංකාවේ රෝහල් වල අවශ්‍ය කරන බෙහෙත් ලබා ගැනීම සඳහා විනින් ඉනිරි භාවයකින් යුතු සංගමයක් වෙත ලබා දෙන්න සියලුම කටයුතු මේ අවස්ථාව වෙනකොට සම්පාදනය කර අවසන්. ඉතින් මේ අවස්ථාවට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම රෆල් ඩෝ එකක් නැස්ති කරලා තියෙනවා. ඩොලර් පහකට ටිකට් එක පර්චේස් කරන්න පුළුවන්. ටීවී එකක්, ඔයිල් ප්‍රෙෂර් කුක්කර් එකක්, ඔයිල් හීටර් එකක් ටැග් විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් නැවතත් ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාටම මේ සංජයවත් සමග එක්වීම ගැන. සතුටුයි ඔබලන්ට මේ වීඩියෝ එක දැක්කම පේනවා ඇති කොච්චර පිස්සක් මේකට සහභාගී වුණාද මේකට දායකත්වය ලබා දුන්නාද කියලා. එතන තමයි මේක සාර්ථකත්වය තියෙන්නේ. ඒ පිළිබඳව ගොඩක් සතුටුයි. අනිත් ඒ තමයි ඔයගොල්ලෝ දන්නවා මේක උස්ලා කියන්නේ යුනයිටඩ් ශ්‍රී ලංකන් ඇසෝසියේෂන් එක මගින් තමයි මේකේ මූලිකත්වයෙන් වැඩ කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ශ්‍රී ලංකන් ඩාන්ස් ඇකඩමි එක, ඒ වගේම ශ්‍රී ලංකන් ඇසෝසියේෂන් ඔෆ් නිව් සීලන්ඩ්. මේ සංවිධාන කීපෙම එකමුතුවක් තමයි අද මේ වැඩේ සාර්ථකත්වය කරන්න උදව් වුණේ. ඉතින් ඒ පිළිබඳව ගොඩක් සතුටුයි. සහ Life of CJ අපිට ගොඩක් සතුටින් මේ වැඩේට මේ විදිහට දායකත්වයක් දීලා මේක සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන. ඉතින් අපිත් එක්ක දිගටම එකතුලා ඉන්න මේ පිළිබඳව අපි තව තවත් විස්තර ඔයගලන්ට ගේන්න මේ ගොලඹ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම වැඩක්ම වෙන්නේ ශ්‍රී ලාංකාව වෙනුවෙන්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙන අපි එකමුතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ඒකට අපිට සහයෝගය දක්වන්න ඉතින් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ගොඩක් ස්තුතියි හැමෝටම. කියවරා Don't mind what I'm calling.